දෝෂණය වංචාව නාස්තිය අක්‍රන්කතා සහ අකා රක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්ෂෙ. එබ්‍රහම් මස්ලෝ ඇති ශ්‍රේෂ්ඨ මනොවිද්‍යාඥාගේ අපූරු වදනක් යළි අද මතක්කරන්ටම වෙනවා. එහෙම මතක්කරමින් තමයි දෙසියතිස් නවවැනි ටෙලිවැකිය ආරම්භ කරන්ට වෙන්නේ. ඔබට තියෙන එකම උපකරණය මිටියක් විතරක් නම්. සියල්ලුම ප්‍රශ්න ඇනවගේ පේන්න පටගන්නව කියල නේද. ඉති මිටියෙන් කරන්න පුළුවන් ඇනගහනෙ හෝ ඇන ගලවනක විතරහින නේද. දැන් මෙහෙම ලියලා අද ටෙලිවැකි ආරම්භ කරන්ට හේතුව තමයි ඔය අIMFF් නාය. පළමු භාරිකය ගැතින් දැන් නිවේදනය හෙට ලැබෙන්ට නියමිතයින නේද. එතකොට ඉතිරිවාරික තවරදූ හතරක් ඇතුළට තමයි ලැබෙන්නේ. ඇත්තටම මේ ඩොලර් බිලියන? දෙකයි දසම නමය දැන් ඇහන විදිහත් නම් තුනයි නේද හරියටම මේ අපේ ණය කියන මහා සාගරයට වැටුණු පුංචිම පුංචි ජාලබින්දුවක් වගේ දැනෙන් නෙවත් නෑ හොඳේ එකම විශේෂත්වය තමයි අපිට දැන්ගතිං ආයේ මේ නය දුන්නට කමක් නෑ කියලා ලෝකීට පණි විඩයක්ක් යනවා ඒ වගේම මේ ආයේ ලෝකේ හත්තර වටින්ම ණය සිංගමනයයන්ට පුලුවන් හොදේ අනික මේ ගෙවන්ට තියෙන මේ මහා නයකන්ද. ඇ අමරිකානු ඩොල් බිලියන හැට්ට හැත්තාවක විතර ප්‍රමාණයට මේ ඒ ප්‍රමාණයෙන් යම් කොට සක් ගෙවන්ට ඉතින් සහන කාලයක් ලැබෙනයි කැනෙ කව දරදවසක ගෙවන්ට වෙනවා හොදේ මේ ඉන්න උන්දලන මැරිලයයි අපේ දරුවන්ගේ දරුවන්ගේ දරුවන්ටත් ගෙවන්ට වෙනවාෑ ඒ අනිවාරය ඒය තමයි අයි ම්නය. එතකොට දැන් අපි ඔය එකඟවන්නු කොන්දේසි පහලවත්ද පිස් සද්දමන්දන්නෑ තියෙනවලු නෙනේද තාම අපි දන්නෙත් නෑ හොදේ ආන් ඒටිකයි කැනේ කොන්දේසිටු කරන්න. න් ගන්ටත් වෙනවා දැන් ඔය රුපියල් හතලිස්දාහය ඉදලම මේ බදු ගහන්ට කියලා අයම් එ එකක කිව්වා අපි තමයි සටන් කරලා ඒක මේ එක් ලක්‍ෂ පනස් දහට වෙනකන් ගෙනවි කෙලෝ යාන්්ඩුවේ සහර මැති ඇමතිවරු නේද පහුගේ දවස්සල හරියට පුරසාරම් දෙඩුවන මතකද. ඔව රුපියල් හතලිස්දාහකටත් බදු ගහන්න කියන තරමටම ඔය අයම් එකෙක දරුණු නම් ඉතිං. ආය ඉතිං අපි නොදන්න ලයිව වගේ නේද. අනික් කොන්දේ සිහෙම කොහොමට ඇතිද. කොහම නැති තින්? හැඟගි හැඟි වෙස් පැන්දට අරයිතිං තෝත් නටාපියත් මාත් නටන්නම් කියලා ඔ දෙවනිවාරිකය ගන්ටපෙර මෙආණ්ඩුවට. නටන්ට වෙනවා හොඳේ එතකොට තමයි ඉතිං ඔය හොඳ හොඳ සෙල්ලම් එලියට එන්න පටන් ගන්නේ. දැන් අර මිටියයි ඇනයි කතාවෙන්නටෙලිව කියිය ආරම්භ කළේ නේද ඒ කියන්නේ ඇත්තටම ඔය ඉක්දහස් නමසය හතලිස් අටේ නිදහසින් පසු. මේ රට පාලනය කළ අපේ මේ ප්‍රධහන පාලකින් සියල්ලු දෙනාගම අතේ තිබුණේ මිටියක් විතරමයි. මිටිය තමයි දුප්පත්කම්. මේ දුපත්කම කියන මිටියට පෙනුනෙම විසඳුම ලෙස ඇන හෙවත් නාය. සරල සිංහලෙන් කිවෝතුන් දුප්පත්කම නැතිකරන්ට ඒ කියන්නේ රට සංවර්ධනය කරන්නට ණයගන්නවා ණයගන්ට වෙනවා ඕක තමයි මේ හැත්තෑ පස් වසර පුරාම ඇවුනේ දැන් මේ ආණ්ඩුවෙන් ඇහෙෙන්න තිං ඒක විතරමයින නේද වෙනමකත් දැහෙන්නේ මොකද රට හදන්න රට දියුණු කරන්න නායගන්ටම ඕනේ නේද දාසේවතාවක් අFගේයේ මේ රට හදනවා කියලා දැන් හදපු රටක් තියද ඇ ඉන්න හිතන රටක් තියේද නේද නැහැනේ උපදින්ට ඉන්න දරුවනුත් ලක්ෂ දහයක පහලෝක විතර ණයකාරීන් කරපු ක්‍රමයක්න අන්තිමට ඉතුරුුණේ එහෙම සට් එකක්නම යාද ඉතුරුවෙලායින්න නේද අදත් කියන්නේ රට හදනවා අපි රට නගනවා ඔන්න අපිට දැන් නයලැබුණා ඔන්න මම නයගත්තා ඔන්න මම ඒ වගකීමත් ඉටු කලා ඕකමනේ ඇහෙන්න්නේ නේද ඒ එක්කම ඔය ඒබ්ලහම් මස්ලෝගේ ඔය මිටිය සහ ඇන කියන මේ තිීරියටම ගැලපෙන තවනියක් අපේ උන්දලා තේතියෙන අනනේද ඒ තමයි හතලිස් අටේ ඉඳලම දිගට හරහට විකිනීම. විකිනීම කියන්නම ඔය දුප්පත්කම කියන මිටියෙන් තලන තවත් ඇනයක් හොඳේ විකොනොමික්ස් එකම එක උදාහරණකින් මිතරක් අදටෙලිවෙකි අවසන් කරන්නම්. හරිද ඔබ ඔබේ හිතට එකඟව හිතලා බලන්න පාට තොප්පි ගලවල හිතල බලන්න මේක හරිද වැරදිද කියලා. ලෝකයේ තියෙන ස්භහවික වරායන් අතුරින් විශිෂ්ඨතමස්ථානයක් අප ේත්‍රි කුණනාමල වරාය. ඒ වරාය ඇතුලෙත් ඔය චීනවරාය ඉතාම් ාන මේ ආශ්‍රිතව තමයි බ්‍රිතානයන් ඔය තෙල්ටැන්කි ඉදි කළේ තෙල්ටැන්කි අනුනමයක් ඉතුරුවෙලා තියෙන හොඳේ සුදුජාතිකින් මේ තෙල්ටැන්කි ඉදි කලේ මේ විසතුරු මසු ඇති කරටේ වනමේ හොදේ තෙල් ගබඩා කරලා නැව්වලට අලවි කරන අපේක්ෂාවෙන්. හරිද බ්‍රිතානයන් ලංකාවෙන් ගියේ මේ තෙල්ටැන්කි අපිට නිකන්දීලහෙමත් නොවයි හොදේ අපි ඒ කාලේ පවුම් එකක්ලක්ෂ පනස් හතරදාහක් විර මේ තෙල් ටැන් ටික ආපසුගන්ට. ගෙවලතියෙනවා අයිතිය ගාන්ට. ඒ පවුන් එක්ලක්ෂ පනස් සතර දහක් විතර. හොඳේ ඒ ගෙව්ව එකම මේ අයියෙෙන්ම ෆක හරි වෙනුුවෙන් හරි නයයක් හෙමමාර්ගෙන නෙම කාල ගවලතිීනෙ ෙල් සංස්ථාවේ ආදායමෙන්මයි. හොඳේ දැම් බලන්නොකො එදා ඉඳල්ල අද වෙන කම්මකද වුණේ කියල මේ හිස්ටැන්කි තෙල්වලින් පුරවල. නැවවලට තෙල් විකුණන ලාබ ලබන ක්‍රමයක් නිර්මාණය කරනවා වෙනුවට මොකක්ද කරන්නේ ගෙඩිය පිටින් තෙල් ටැන්කිිටික කාට හරිවිකුුණලදාන්න සැලසුම් කරපු පාලකෝ නෙමෙයිද. එත්දා ඉඳලම මේ අද වෙනකම්ම ඉන්නේ. ආ! මේක තෙල් ටැංකියකට අවම වශයෙන් තෙල් මෙට්‍රික්ටෝන් දහ දහක් පුරුවන්න පුළුවන්. ෙල්ටැන්කි අනුනමේට ඒ කිය කියන්නේ අවම වශයෙන් තෙල්මෙට්‍රික්ටොන් ලක්ෂ දහයක් පුරුවන්ට පුළුවන්. තෙල් පුරවල තෙල් විකුණලා ලාබ උපේනවා වෙනුවට දැන් අපි මොකද කරලාතියන්නේ තෙල්ටැංකි තිකම විකුණල දාලා උන් තෙල්ටැංකිිටික පුරවලා අපට අපේ බිමේම ලාභතියාන අපිටම විකුණනවා. ද අපිට මොකද වෙලාතියන්නේ බකන්නිලාගෙන බලාගෙනන්ට නේද. ඕකට තමායි කියන්න අර මේ වත්ත බද්ධට දීල ඇස්සට දතනිය වන පාලකින් ආ? අය ඉතින් මේ උන්දලත් එක මොන්න සංවර්ධිත රාජ්‍යයක්ද නේද. එහම ප්‍රශ්න කරමින් අදටෙලිවකන් කියන්නේ මේ උන්දලට හැමදාම තිබුුණෙත් අද ඇත්තෙත් දුප්පත්කම කියෙන මිටිය සහ උවිසඳුම ලෙස නය ගැනීමත් උවිකිනීමත් පමණක් නයි කියලා. අවසන් කරන්නේ ඒ අතරවාරය ඉතින් හොරකමනම් හරි හොඳට සාර්ථකව කරනවා කියලත් මතක් කරමින්. හොඳේ